ධර්මානුශාසනාව. ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ හෝමාගම පිටිපන දකුණ ගලගාහේන සීවලී සදහම් සෙවනේ නිර්මාතෘ පූජනීය ගෝනදෙනියේ සීවලී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. ගරුතර ධර්මදේශකයාණන් වහන්සේට මා ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා ධර්මානුශාසනාව පවත්වන හැටියට. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ ප්‍රථම ලෝක විජය සූත්‍රය ඇසුරෙනුයි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව. සදහැවතුනි, මේ උතුම් වූ ශ්‍රී සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පෙර ආතුව තිසරණය සහිත පංචශීලය සමාදන් වීමට අපි තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛ කදං. සාදු සාදු සාදු. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු.
නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස සුසං විහිත කම්මන්තා සංගහිත පරිජ්ජනා භත්තු මනාපං චරති සම්භතං අනුරක් කති සද්ධා සීලේන සම්පන්නා වදඤ්ඤු වීත මච්චරා නිච්ඡං මග්ගං විසෝධේති සොත්තානං සම්පරායිකං චේතේ අට්ඨ ධම්මාච යස්සා විජ්ජන්ති නාරියා තම්පි සීලවතින් ආහු ධම්මට්ඨං සච්චවාදිනින්ති සාදු 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 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මේ ස්වදේශීය සේවය ඔස්සේ සුපුරුදු පරිදි ධර්ම ශ්‍රවණාභිලාෂී අපේ මහා සංඝරත්නය ඒ වගේම මේ ශ්‍රද්ධාවන්ත පින්වත් පිරිස මේ වෙලාව එන විට බලාගෙන සිටින්නේ ඉතාමත්ම ගෞරවයෙන් ඒ ලෝතුරු බුදු බණ පද අහන්න. පින්වත් ඔබ හැම කෙනෙක්ම මේ ධර්ම ශ්‍රවණයට යොමු වුණේ කවදාද කියලා ඔබ කල්පනා කරොත් ඔබට මතක් වේවි අනේ මම මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න මම යොමු වුණේ මගේ මේ කල්යාණ මිත්‍රයෙක් නිසා නේද? ඒ වගේම අහවල් ස්ථානයේදී නේද මම මේ ධර්ම ශ්‍රවණයට යමුනේ කියලා ඔබට මතක් වෙනවා. එතකොට එදා ඉඳලා ඔබ ඇසූ බණ කොච්චරද? ඉතින් උතුනේ ඔබ ඒ අසන අසපු ඒ වාර සංඛ්‍යාව බැලුවොත් පින්වතුනේ ඔබට මතක් වෙයි. ඒ වගේම ඔබගේ සිතට දැනේවි සිසිලක්. අනේ මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මම ශ්‍රවණය කරපු නිසා මගේ ජීවිතේ මං කොච්චරනම් හදාගෙන තියෙනවද? මගේ වැරදි දුර්වලතා මං කොච්චර හදාගෙන තියෙනවද කියලා තමන්ට දැනෙනවා. එහෙමනම් පින්වුතුනේ මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය මනුෂ්‍යයන් වන අපට ඉතාම වටිනා වූ ඖෂධයක් මේක. අප ගන්න ඒ බෙහෙත් වර්ග තියෙනවා. ඒ බෙහෙත් වර්ග වගේම තමයි මේ ශ්‍රී සද්ධර්මයේ පිංගුතුනේ. මේ ශ්‍රී සද්ධර්මයේ අපි වේලාසනෙන් ශ්‍රවණය කරොත් ඒ තුලින් අපිට හැකියාව ලැබෙන පිංගුතුනේ අපේ මනසට එන මේ සිතුවිලි මොනවද කියලා හඳුනගෙන ඒ මනසේ අපේ වැඩ කරන්නේ මොන වගේ සිතුවිලිද? පැයක් ගත්තොත් මගේ මනසේ වැඩ කරන්නේ මොන වගේ සිතුවිලිද කියලා දැනගන්න හැකියාව ලැබෙනවා. එතකොට ඒ කිසිම ආකාරයක වැඩක් නැති සිතුවිලි නම් එන්නේ මට ඒ සිතුවිලි ඉවත් කළා යහපත් සිතුවිලි මගේ හිතට ගන්න පුළුවන් කියලා දැනෙන්නේ මේ ශ්‍රී සද්ධර්මය අහනකොට.
ඒ වගේම තමයි තමන් යම්කිසි වැරදි ක්‍රියාවන් වල යෙදිලා හිටියනම් ඒ වැරදි ක්‍රියාවන් අත්හැරලා යහපත් ක්‍රියාවන් වල යෙදෙන්න මඟ පෑදුනේ මේ ශ්‍රී සද්ධර්මය නිසා නේද කියලා ඔබට හිතෙනවා. ඉතින් එහෙමනම් පින්වුතුනි අදත් මෙන්න මේ විනාඩි කීපය ඔබ ගත කරන්නේ අන්න එවැනි ඉතාමත්ම යහපත් වූ දෙයක්ම ශ්‍රවණය කරන්න පින්වුතුනි. අද දවසේ අප මාතෘකා හැටියට තැබුවේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ උපෝසත වර්ගයේ ප්‍රථම ලෝක විජය සූත්‍රය ඇසුරෙන් දහම් කාරණා කීපයක් සඳහන් කරන්න. ඉතින් අද දවසේ මේ ධර්ම ශ්‍රවණය කරන ශ්‍රද්ධාවන්ත පින්වත් පිරිස ඔබ හැම කෙනෙක්ම මේ ධර්ම ශ්‍රවණය කරන්නේ මේ ජීවිතයට තම තවත් යහපත් දෙයක් එකතු කරගන්න. අපේ ජීවිතය ගොඩාක්ම වාසනාවන්ත වෙන්නේ ඒ වගේම අපේ ජීවිතය නිරන්තර සිත සතුටින් තබා ගන්න හැකියාව ලැබෙන්නේ අපේ ජීවිතයේ අපි මේ මනස සකස් කරගන්න ආකාරයට තමයි. තමන්ගේ ජීවිතේ සියලුම දේවල් සමහර වෙලාවට ආහාර පාන, ඉඳුම් හිටුම්, යාන වාහන මේ සියලුම දේවල් තිබුණත් සතුටින් ඉන්න මග තියෙන්නේ තමන් ළඟ. සතුටින් ඉඳීමේ ඒ තීරණේ තියෙන්නේ තමන් තුල. සමහරට කෙනෙකුට ඒ සියලු දේවල් තිබුණත් සතුට නැත්තම් ඒ අර කියපු කිසිම දෙයකින් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් සතුට කියන එක ඇති කරගන්න පුළුවන් අපිට ආහාර පාන නැති වුණත්, ඉන්න හිටින්න තැනක් නැති වුණත්, ඒ වගේම තමන්ට තමන් ජීවත් වෙන පරිසරය තමන් බලාපොරොත්තු වෙන ආකාරයට ජීවත් වෙන්න බැරි වුණත් තමන්ට හැකියාව තියෙන පින්වතුනි සතුටින් ඉන්න මග හදාගන්න. එහෙමනම් සතුටින් ඉන්න මග සකස් කරගන්න ඕන කවුද? තීරණය කරන්න ඕන කවුද? තමන්. තමන් තීරණය කරන තුරු සතුට තමන් ළඟට එන්නේ නැහැ. එහෙමනම් සතුටින් ඉන්නවා කියලා කියන්නේ ඒක තමන්ගේ තීරණයක්. එතකොට තමන්ට පුළුවන් ඕනනම් වෙනත් ආකාරයක අයහපත් දෙයක් ගැන කල්පනා කර කර ඉඳලා අසතුටින් ඉන්න පැය ගාණක්, දවස් ගාණක්. නමුත් පින්වතුනි ඊට වඩා ගොඩක් වැදගත් වෙන හොඳ දෙයක් ගැන හිතලා ජීවිතේ සතුටින් ඉන්න සකස් කරගන්න. මෙන්න මෙහෙම බැලුවම පින්වතුනි මේ ධර්මය කියලා කියන්නේ ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ සතුටින් ඉන්න මග. ඉතින් ඒක ඉතාමත්ම හොඳින් අපි පැහැදිලිව දැනගන්න ඕන. මේ ශ්‍රී සද්ධර්මය අපි ශ්‍රවණය කරලා ඒ අනුව අපි ජීවත් වෙනවා කියලා කියන්නේ අපි සතුටින් ජීවත් වෙන්නට අවස්ථා උදා කරගන්නවා කියන එකයි. එතකොට දැන් ඔබ සමහරවිට කේන්දර බලන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධාකාර වශයෙන් ශාස්ත්‍ර පස්සේ යන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට පින්වුතුනි ඒ කේන්දර බොහෝ වෙලාවට බලන්නේ මොනු හරි කරදරයක්, කිරිහරයක්, පීඩාවක් වුණාට පස්සේ. නමුත් පින්වුතුනි මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දහම වේලාසෙනින් ශ්‍රවණය කරලා තියෙනවා නම් අර සියලුම ආකාරයේ උවදුරු වලින් ඒ වගේම කරදර වලින් මිදෙන්න හැකියාව තියෙනවා. මෙන්න මේක තමයි මේ ශ්‍රී සද්ධර්මයේ තියෙන වෙනස. ඒ නිසා පින්වුතුනි අද දවසේ අප මේ තෝරගත්තු මේ ප්‍රථම ලෝක විජය සූත්‍රයෙන් පින්වුතුනි කාන්තා පාර්ශ්වයට විශේෂයෙන්ම දේශනා කරපු දහම් කාරණාව. ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී ඒ පූර්වාරාමයේ එහෙම නැත්නම් ඒ විසාකා සිටු දේවිය විසින් සාදවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට පූජා කරපු පන්සල තමයි පූර්වාරාම පින්තුනේ. එතකොට ඒ පූර්වාරාමේ
විහාරස්ථානය ඉදිකිරීම හා සම්බන්ධව කරුණු ගොඩාක් තියෙනවා. ඒ කරුණු මං ඉදිරිපත් කරන්න නෑ පින්වතුනි. ඉතින් මෙහිදී මතක් කරන්නේ මේ මහා දානපතිනිය ඉතාමත්ම මේ ශ්‍රද්ධාවන්තිය, ඒ වගේම ඉතාමත්ම විහාරස්ථානයට ලං වෙලා කටයුතු කරපු ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ, ඒ වගේ මහා සංඝරත්නයේ කල්යාණ මිත්‍රෙක් හැටියට කටයුතු කරපු මේ විසාකා සිටු දේවිය අමතා මේ දහම් කාරණාව ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහිදී උන්වහන්සේ දේශනා කරන්නේ ස්ත්‍රියක්, එහෙම නැත්නම් කාන්තාවකට මෙලොව වශයෙන් ජය ගන්න පුළුවන් කාරණා හතරක් තියෙනවා කියලා. එතකොට විසාකා සිටු දේවිය අමතා ඒ සියලු දෙනා වෙනුවෙන් ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙලොව ජීවත් වන මේ කාන්තාවට ජය ගන්න පුළුවන් ඉතාමත් වටිනා වූ කරුණු හතරක් තිබෙනවා. ඉතින් මේ කාරණා හතර විශේෂයෙන්ම අපි පළමුවෙන්ම දැනගන්න ඕන. ඒ වගේම දෙවෙනියට තවත් කාරණා හතරක් තියෙනවා පරලොව ජය ගන්න විදිහ. ඉතින් මේ කාරණා විශේෂයෙන් වැදගත් වෙනවා. ඒ මොකද මේ අපි ගත කරන මේ ජීවිතේ අපිට යහපත් දේට වඩා අයහපත් දේටම තමයි සිත යොමු කරන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම යහපත් දේට වඩා අයහපත් දේම තමයි බොහෝ වෙලාට කරන්න පෙළඹෙන්නේ. මෙන්න මේ නිසා අපි මෙන්න මේ ධර්මය ශ්‍රවණය කළ තිබුණොත් විශේෂයෙන් කාන්තාවට මෙලොව ජය ගන්න විදිය දැනගන්න හැකියාව තියෙනවා. සුසං විහිත කම්මන්තා සංඝහීත පරිජ්ජනා. පින්වතුනි, පළවෙනි කාරණය මෙලොව ජය ගන්න පුළුවන් පළවෙනි කාරණය තමයි සුසං විහිත කම්මන්තා. මෙන්න මේ ලක්ෂණය කාන්තාවක් තුල තිබිය යුතු වෙනවා. දැන් බොහෝ වෙලාවට පින්වත් ඔබත් සමහරලාට මේ ගෙදර මේ සංවිධානය කරමින් ගෙදර වැඩ කටයුතු කරමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මෙතනදී මේ ස්වාමි දේනිය, එහෙම නැත්නම් මේ භාර්යාව, මේ කාන්තාව කොච්චරනම් මේ සංවිධාන ශක්තියෙන් යුක්තද කියනවනම් ඒ ගෙදර දොරේ සියලුම කටයුතු ඉතාමත්ම හොඳින් සිද්ධ කරන්න එතුමිය දක්ෂ වෙලා තියෙනවා. සමහර ආයතනවල, සමහර ගෙවල්වල අපි දකිනවා මේ කාන්තාවන් තමයි මේ සෑම දෙයකම දක්ෂතාවයක් දක්වන්නේ. ඉතින් මෙතනදී විශේෂයෙන්ම තමන් එක්ක විවාහ වෙච්ච ඒ ස්වාමි පුරුෂයා කුමන හෝ ව්‍යාපාරයක් කරනවා නම්, එහෙම නැත්නම් මොන හරි කර්මාන්තයක් කරනවා නම් ගෙදර හෝ පිටස්තර, ඉතින් ඒ වෙනුවෙන් තමන් ගොඩාක්ම කැප වෙලා ඒ වෙනුවෙන් තමන් සහාය දෙනවා, තමන් කැප වෙනවා, ඒ වෙනුවෙන් තමන් කාලය විශේෂයෙන් ගත කරනවා. එතකොට දැන් බලන්න සමහරට ගෙදර මොනවා හරි සාමාන්‍ය මේ කර්මාන්තයක් තියෙන්න පුළුවන්. සමහරට ගෙදර දොරේ වගාවක් තියෙන්න පුළුවන් මොනවා හරි. ඒ වගාවට වුණත් බලන්න මේ කාන්තාව එතනදි දක්ෂ වෙන්න ඕන ඒ කටයුතු කරගෙන යන්න. ඒ සමියාට විශේෂයෙන්ම උදව් වෙන්න මේ කාන්තාව දක්ෂ වෙන්න ඕන. මෙතනදි මේ සඳහන් කරන්නේ ඒකයි. මේ කරන කුමන හෝ ව්‍යාපාරයක් තියෙනවා නම් ඒ සඳහා මේ කාන්තාවගේ දායකත්වයේ උපරිමයෙන් ලබා දෙනවා. එතනදි දක්ෂ වෙනවා කුමන හෝ දෙයක් කරනවා නම්. ඉතින් එවැනි අය අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි සමහරවිට ගෙදර දොරේවත් වැඩ කටයුතු එහෙම කරන්නේ නැති තත්වයෙන් ඉන්න අයත් අපි දකිනුනේ. නමුත් ඒක නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ පින්වතුනේ. එහෙමනම් ඒ තමන්ගේ සැමියාගේ තිබෙන කර්මාන්ත, එහෙම නැත්නම් ඒ ගෙදර තියෙන ඒ ව්‍යාපාර කටයුතු සිද්ධ කරන්න ඉතාමත්ම දක්ෂ කාන්තාවක් වෙන්න ඕන. එතනදී ඒ පෞලේ දියුණුව, ඒ සීල දෙනාගේ දියුණුව ඇති වෙනවා කියලා ලෝතර බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඉතින් බලන්න කොච්චර වටිනවද. ඒ වගේම තමයි පින්වුතුනේ සංඝහීත පරිජ්ජන. ඔය
යම්කිසි පිරිසක් ඉන්න ඕනේ පින්වතුනි, ගෙදරක හරි එහෙම නැත්නම් තමන්ගේ ආයතනයක හරි. ඒ සංඝහීත පරිජ්ජන, ඒ කියන්නේ තමන් ඔවුන් කෙරෙහි පුදුමාකාර විදිහේ සෙවීමක් බැලීමක් ඇති කාන්තාවක් බවට පත් වෙනවා ඒ ස්ථානයේ. අන්න ඒක විශේෂයි. දැන් සමහර වෙලාවට පින්වතුනි, දැන් අපිට අහන්න ලැබෙනුනේ දැන් සමහර ගෙදරකට ගියාම, එහෙම නැත්නම් ආයතනකට ගියාම ඒ ස්ථානවල යම් යම් මේ අඩුපාඩුකම් අපිට කියනුනේ ඇවිල්ලා. ඒ අඩුපාඩුකම් කියන්නේ මෙහෙමයි, ඉතින් මේ ප්‍රධානියා මේ විදියයි, ඒ වගේම ප්‍රධානියාගේ ලේකම් මේ විදියයි, ඒ වගේම සුපර්වයිසර් මේ විදියයි කිය කී ඇවිල්ලා කියනවා. නමුත් පින්වුතනේ දැන් මෙතන මේ කාන්තාව කොච්චර දක්ෂ වෙනවද කියලා කියනවා නම්, මේ පිරිස ගැන ඉතාමත්ම මැනවින් හොයනවා. තමන් යටතේ වැඩ කරන ඒ පිරිස ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. මේ ආහාර පාන ගන්න වෙලාවට ඒ ආහාර පාන එයයි ගත්තද, ආහාර පාන ගත්තේ නැති කවුද කියලා හොයනවා. ඒ වගේම සමහර ලාවට ඔවුන් ලෙඩ රෝග වලට ලක් වෙලා නම්, යම්කිසි රෝග පීඩාදීකට ලක් වෙලා නම් ඒවත් හොයනවා. ඒවත් හොයලා ඔවුන්ට අවශ්‍ය දේවල් සපයනවා. එතකොට බලන්න ඒ පිරිස කවදාවත් දාලයයිද කියලා ඒ ස්ථානයක්. ඒ වගේ නෝන කෙනෙක්, ඒ වගේ මහත්යෙක් දාලයයිද? දාලයන් නැහැ පිටුන බලන්න, එකම රහසක් ඒක. ඉතින් දැන් සමහර වෙලාවට පිටුනේ ඒ සේවකයන් පිළිබඳව බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන වෙනම, ඒ සේවකයන්ට වෙනම සංග්‍රහ කරන්න කියලා. දැන් මෙතන මේ කාන්තාව දක්ෂ වෙලා තියෙනවා අර පිරිසගේ අවධානය ගන්න, ඒ පිරිස ගැන ඉතාමත් හොඳින් හොයලා බලලා අවශ්‍ය දේවල් කරන්න. අන්න බලන්න ඒ දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි පින්වතුනි මෙලොව ජය ගන්න පුළුවන්. බත්තු මනාපං චරති. පින්වතුනි බත්තු කියලා කියන්නේ ස්වාමි පුරුෂයා. එතකොට බත්තු මනාපං චරති, ඒ ස්වාමියා කැමති ආකාරයෙන් තමන් ජීවත් වෙනවා. ඔන්න බලන්න. එතකොට ඒ ස්වාමි පුරුෂයා යම් යම් කාරණාවන් කිව්වම ඒ කාරණාවන් ඉතාමත් හොඳින් අහනවා, කීකරුව ඒව ශ්‍රවණය කරනවා, ඒ අනුව ජීවත් වෙනවා. ඒ වගේම ගෙදර දොරේ යම් කිසි දෙයක් තියෙනව නම් ඒ හැම දෙයක් ගැනම ඒ ස්වාමි පුරුෂයා කියන ආකාරයට කටයුතු කරන්න උත්සාහ කරනවා. ඊට පිටස්තරින් එහෙම යන්න උත්සාහයක් නැහැ පින්වතුනි. ඒ ස්වාමි පුරුෂයා කියන ආකාරයට එහෙම කටයුතු කරනවා. ඒ වගේ ඉතාමත්ම කීකරු තැනැත්තියක් හැටියට කටයුතු කිරීම පින්වතුනි තුන්වැනි කාරණය. ඉතින් බලන්න කොච්චර වටිනවද නේද? ඉතින් මේ සමාජයේ විවිධ ආකාර වශයෙන් ස්වාමි භාර්යා පිළිබඳව අපිට අහන්න ලැබෙනුනේ. දැන් අපි පහුගිය දවස්වල වුණත් පින්වතුනි මේ ඔය ස්වාමි භාර්යා කියන මේ සම්බන්ධතාවය හඳුනා ගන්න බැරි අය පිළිබඳව අපිට අහන්න ලැබෙනවා. නරක ආරංචිය. අපි මේ දේවලු දැනගන්න ඕනේ, මේ වගේ මිනිස්සුත් ඉන්නවා කියලා. පින්වතුනි ඔය පහුගිය දවස්වල පොළඟෙක් දෂ්ට කරවලා එහෙම කාන්තාවක් ඝාතනය කරන්න උත්සාහ කරන්නේ එක් සැමියෙක්, එක්තරා මිනිස්සෙක්. නමුත් ඒක කරගන්න බැරි වුණානේ. එතකොට තුන් සැවයක්ම මේ පොළඟා ඒ කාන්තාව ළඟට දැම්මත් එහෙම දෂ්ට කරේ නැහැනේ. ඒතරේ කාන්තාව ජීවත් වුණා, නැති කරන්න බැරි වුණා. ඔවුන්ව අහු වුණා, ඒවට සම්බන්ධ වෙච්ච අයත් අහු වෙලා දැන් අත්අඩංගු ඉන්නේ. එතකොට බලන්න මෙන්න මේ තත්වය මෙහෙම තියෙනවා. අපි ඉතාමත් හොඳින් දැනගන්න ඕන මෙවැනි තත්වයක් තියෙනවා. ඒ අතරේ බලන්න දැන් මෙතනදී බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ කාන්තාවගේ පැත්තෙන්. කාන්තාව එහෙමනම් ඒ ස්වාමි පුරුෂයා යහපත් ස්වාමි පුරුෂයෙක්, මේ කියන්නේ ඒ යහපත් ස්වාමි පුරුෂයාගේ කතාවට බහට ඒ කටයුතු වලට කැමැත්තෙන් මනාපයෙන් කටයුතු කරනවා. එතකොට ස්වාමි පුරුෂයා අකමැති දේවල් එහෙම කරන්න යන්නේ. ඔන්න බලන්න කොච්චර වටිනවද කියලා. එතකොට ඒ තුන්වෙනි කාරණාව. ඊළඟට පින්වතුන් සම්බතං අනුරක්කති. සම්බතං අනුරක්කති කියලා කියන්නේ පින්වතුනේ ඒ තමන්ගේ සැමියා මේ ගෙදර තමන්ට කියලා තියෙන, එහෙම නැත්නම් පොදුවේ තිබෙන මේ ගෙදර ගෙනාපු මේ යම් යම් බඩු බාහිර ආදී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර තිබෙන රත්රන් රිදී ආදී වශයෙන්
ඒ ආභරණ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යාන වාහන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් දේවල් වෙන්න පුළුවන්. මේ සියලුම දේවල් පෙන්වතුන ඉතාමත් හොඳින් ආරක්ෂා කරනවා. ඉතින් ඒක අර විශේෂම දක්ෂ කාන්තාවක් විසින් කළ යුතු දෙයක් මේක. එතකොට ඒ කාන්තාව මේ නිවසේ මේ සියලු දේවල්ම ආරක්ෂා කරනවා. ඒවා කිසිම ආකාරයකින් නැති වෙන්න දෙන්නේ නැහැ. සමහරලාට ගෙවල් දොරවල් වල අරක නැති වුණා මේක නැති වුණා කියලා අපි කතා වෙනවනේ. අරක නැහැ කියලා එක්කෙනෙකුට බයිනෝ. ඊට පස්සේ අනෙත් එක්කන අනෙත් එක්කනට බයින්න යනවා. ඉතින් මෙන්න බලන්න මේ ගෙදරක දක්ෂ කාන්තාවක් ඉන්නවනම් මේ හැම දෙයක් ගැනම හොයන කාන්තාවක් ඉන්නවනම් කවදාවත් කිසිම දෙයක් නැති වෙන්නේ නැහැ. ඒ හැම දෙයක්ම ආරක්ෂා වෙනවා. එතකොට ඒ හොරුන්ට පවා මේව ගෙනියන්න බැරි තත්වයක් වෙනවා. එඹුද මේ කාන්තාව දක්ෂයි. ඔන්න බලන්න එහෙමනම් මෙතනදී කියනවා එහෙනම් හතරවෙනි කාරණාව හැටියට මොකද්ද මතක් කරේ? සම්බතං අනුරක්කති සියලුම දේවල් ආරක්ෂා කරන කාන්තාවක් බවටපත් වෙනවා. මෙන්න මේ කාරණා හතර බුදුහාමුදුරු දේශනා කරනවා කාන්තාවක් තුල තිබේ නම් ඒ කාන්තාව මෙලොව වශයෙන්ම ජය ගන්නවා කියලා. ඉතින් මෙවැනි දහම් කාරණාවක් පින්වත්තුනි අපි අහලා ඒක ඉවත දාන්න නැතුව මේව ජීවිතයට ගන්නව නම් බලන්න කොච්චර දියුණුවක් ජීවිත තුල ඇති කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ලෝතුරා බුදුරජාන් වහන්සේගේ එක බුදු බණපදයක් වුණත් බලන්න අපේ ජීවිතේට කොච්චර ගන්න පුළුවන්ද, කොච්චර ලස්සන ජීවිතයක් උදා කරගන්න පුළුවන්ද කියලා මේ දහම් කාරණා අහනකොට හිතෙනවා. ඒ වගේම තමයි පින්වත්තුනි උන්වහන්සේ දේශනා කළා පරලෝ වශයෙන් ජය ගන්න පුළුවන් කාරණා හතරක් තවත්. ඒ කාරණා හතර මොකද්ද? සද්ධා සීලේන සම්පන්නා වදඤ්ඤෝ වීත මච්චරා නිච්ඡං මග්ගං විසෝධේති සොත්ථානං සම්පරායිකං. පින්වතුනි සද්ධා ශ්‍රද්ධාව කියන එක මේ පින්වත් හැමදෙනාම ඉතාමත් හොඳින් දන්නව නේද? ඒ ශ්‍රද්ධාව විවිධාකාරයි. එතකොට මේ ආකාරවතී ශ්‍රද්ධාව, එහෙම නැත්නම් මේ අපේ හිතේ කැඩෙන්නේ නැති ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන නේද? දැන් මේ බණහන පින්වත් ඔබ වුණත් සමහරට ඔබගේ සිත තවමත් කැඩෙන හිතක් වෙන්න පුළුවන්. මේ ශ්‍රද්ධාව කියලා මෙහෙම ධර්ම ශ්‍රවණය කරාට, ඒ වගේම බුදුන් වැඳට, ඒ වගේම දන් පූජා කරාට, ඉතින් මේ කවුරු හරි මොනවා හරි දෙයක් කිව්වොත් ආගම දහම පැත්තෙන් හරි, එහෙම නැත්නම් තමන් බලාපොරොත්තු වන හොඳ කෙනෙක් ගැන මොනවා හරි නරක ආරංචියක් කිව් ගමන්ම හිත කැඩෙනවා. ඒකයි මේ කියන්නේ. නමුත් දැන් අපි කියමු ලෝතුරා බුදුරජාන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි අපි ඉතාමත්ම හොඳින් දන්නවා ඒ ත්‍රිවිධ රත්නය ඉතාමත්ම උතුම් බව. එතකොට ත්‍රිවිධ රත්නයට කවුරු හරි ගැරහුවොත් කුමන හෝ ආකාරයකින් වැරදි ලෙස වචන පාවිච්චි කරලා අපිට කිව්වොත් මෙන්න මෙහෙමයි හරමයි කියලා, පින්වතුනි අපේ හිතේ මේ ආකාරවතී ශ්‍රද්ධාව, එහෙම නැත්නම් මේ නොකැඩෙන මේ අචල ශ්‍රද්ධාව, සෙලවෙන්නේ නැති ඒ ශ්‍රද්ධාව තියෙනවා නම් කවුරු මොනවා කිව්වත් අපේ හිත කැඩෙන්නේ නැහැ පින්වතුනි. අන්න ඒ එවැනි හිතක් අපි ඇති කරගන්න ඕන. එහෙම ඇති කරගන්න බැරි වුණොත් පින්වතුනි මේ වැන්දා ඊට පස්සේ ආපහු බයිනවා. ඒක තමයි සාමාන්‍ය හැටි. සාදු කීකී ගිහිලා ආපහු බැන බැන එනවා. ඇයි ඒ? ඒ නියම ශ්‍රද්ධාව නැතිකම. එහෙනම් අපි අවබෝධය ඇති කරගන්න ඕන. ඉතින් ඒ නිසා මෙතනදී බුදුහාඳුරු දේශනා කරන මේ ශ්‍රද්ධා කියලා මේ ශ්‍රද්ධාව අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. කවුරු පිළිබඳවද මේ ශ්‍රද්ධාව තියෙන්නේ? අනන්ත ගුණත්තාව ලෝතුරා බුදුරජාන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව තියෙන්න ඕන. අනේ මේ ලෝතුරා බුදුරජාන් වහන්සේ සම්මා සම්බුද්ධයි. උන්වහන්සේ මනාව උන්වහන්සේ විසින්ම මේ ධර්මය සොයාගත්තා, අවබෝධ කරගත්තා. ඒ වගේම අරහං කියන ගුණයක් තියෙනවා. අනේ ලෝතුරා බුදුරජාන් වහන්සේ සුදුසුයි සියලුම දෙවියන්, ඒ වගේම බ්‍රහ්මයන්, මනුෂ්‍යයන් ආදී මේ සියලු දෙනාගේ පුදු පූජාවන් වලට සුදුසුයි. උන්වහන්සේ රහසින්වත් පව් නැහැ. එවැනි උත්තම මහා පුරුෂයාණන් වහන්සේ කෙරෙහි මම වඳින්න ඕන, මම ගෞරව දක්වන්න ඕන කියන මේ ඒ ශ්‍රද්ධා සිතෙන්න ඕන පින්වතුනි.
ඒකයි මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට ධර්ම රත්නය කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙන්න ඕන. සංඝ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙන්න ඕන පින්වතුනි. ශ්‍රද්ධාවක් නැති මිනිස්සයා පින්වතුනි කවදාවත් බුදුරජාණන් වහන්සේටවත් මේ මලක් පූජ කරන්නවත් සූදානම් නැහැ. ඒ වගේම ලෝතර බුදුරජාන් වහන්සේට පැන් විදුරක්වත් පූජා කරන්න ලෑස්ති නැහැ. එවැනි කෙනෙක් කවදාවත් මිනිස්සෙකුට සංග්‍රහ කරයිද පින්වතුනි? නැහැ නේ. ඉතින් එවැනි කෙනෙක් තමන්ගේ අම්මටවත් කෑම වේලක් දෙයිද ඔබ හිතන්න? එවැනි ශ්‍රද්ධාවක් නැති මිනිස්සෙක් තමන්ගේ තාත්තට බත් පිඟානක් දෙයිද? නැහැ නේ. එහෙම දෙන්නේ නැහැ. ගුරුවරයෙකුට සලකන්නේ නැහැ. ඇයි මේ ශ්‍රද්ධාව නැහැ? ඒ ශ්‍රද්ධාව තියෙනව නම් තමයි පින්වතුනි ස්වාමින් වහන්සේ දැක්ක ගමන් අනේ ස්වාමින් වහන්සේ නමක් කියලා වඳිනෝ. කවුද කියලාවත් දන්නේ නැහැ. ස්වාමින් වහන්සේ සූරප් පෙරෝගෙන දැක්කොත් ගිහිල්ලා වඳිනෝ. බලන්න කොච්චර ශ්‍රද්ධාවක්ද කියලා. ඒ වගේම සමහරලාට මේ කුමන හෝ විහාරස්ථානයකට අහම්බෙන් හරි ගියොත් එහෙම අනිත් ඔක්කොම කට්ටිය සාකච්ඡාවලට යද්දි විනාඩියක් දෙකක් පොඩි විවේකයක් ලැබිච්ච ගමන් යන්නේ බෝධින් වහන්සේ ළඟරනේ පින්වුතුනේ. ඒ යන්නේ කවුද? ශ්‍රද්ධාව තියෙන කෙනා. ඒ වගේම පින්වුතුනි හදිස්සියෙන් හරි තමන්ට මේ පොඩි දානයක් හරි පූජා කරන්න අවස්ථාවක් ලැබුණොත් එහෙම ඒක ඉස්සෙල්ලම කරන්නේ කවුද? ශ්‍රද්ධාව තියෙන කෙනා. ශ්‍රද්ධාව නැත්තම් කිසිම ආකාරයක තමන් එහෙම පරිත්‍යාගයක් ඇති වෙන්නේ නැහැ පින්වුතුනි. ඒ නිසා මේ ශ්‍රද්ධාව කියන එක ඉතාමත් වටිනවා. ඔබ මේ බණ අහන්නේ ශ්‍රද්ධාව තියෙන නිසා. ශ්‍රද්ධාව නැත්තම් මේ බණ අහන්න එන්නේ නැහැ පින්වතුනි. ඒක මොනෝ හරි දෙයක් කියලා මග අරිනවා. ඒ නිසා පින්වතුනි ශ්‍රද්ධාව කියන එක අපේ මේ ජීවිතේ මෙලෝ ජීවිතේ විතරක් නෙමෙයි පරලෝ ජීවිතය ජය ගන්න හේතු වෙනවා පින්වතුනි. ඊළඟ එක සීලය. සීලය. ඔබ දන්නෝ සීලය කිව්වම නිත්‍ය සීලය කියලා තියෙනවා පන්සිල්. මේ පංචශීලය ගිහි අය විශේෂයෙන් සමාදන් වෙලා ආරක්ෂා කළ යුතු දෙයක් වෙනවා. එතකොට මේ පන්සිල් ඒ ශික්ෂාපද පහ විතරක් ගත්තොත් පින්වතුනේ මේක හරියට ගෙදරක මේ ෆවුන්ඩේෂන් එක වගේ. එතකොට මේ කියන්නේ මුල්ම අවස්ථාවනේ. එතන මේ සීලය කෙනෙක් තුල තියෙනකොට එතනදී ඒ කතා කරන වචනයත් හරිම සංවරයි පින්වතුනි. සංවරයි කියන්නේ ඒක අනිත් එක්කෙනාට අමහිරි නෑ, අප්‍රිය නෑ, අහගෙන ඉන්න බැරි කමක් නෑ. ඒ කොතන කතා කරත් ඒ පුජ්‍යලාගේ වචනේ අහගෙන ඉන්න පුළුවන්. ඉතින් ඔන්න බලන්න කොච්චර වටිනවද කියලා. ඒ සීලේ වචනේ විතරයි මේ කිව්වේ. දැන් අපි දන්නවනේ පින්වතුනි, දැන් එහෙම සීලයක් නැති කෙනෙක් කතා කරනකොට කොතන වුණත් සමහරට මේ ස්වාමින් වහන්සේලා ඉන්න තැනක් කියලා එහෙම කිසිම දෙයක් නැහැ පින්වතුනි. මේ සීලයක් නැති මිනිස්සයාගේ මේ හරිම අහංකාර විදියට අසෝබන ලෙස මම තමයි මෙතන බොස්, මම තමයි මෙතන ලොක්කා කියලා හිතාගෙන අර ස්වාමින් වහන්සේලා එක පැත්තකින් අනිත් පැත්තෙන් වැඩිහිටියයි, තවත් පැත්තෙන් සමහරට පොඩි ළමයි වෙන්න පුළුවන් පින්වතුනි. මේ කවුරු හිටියත් එහෙම මේ ඒ වචනේ සංවර කරගන්න එයාට තේරෙන්නේ නැහැ. සීලයක් නැති පුජ්‍යලයට. නමුත් පින්වතුනි මේ සිල්වත් බව තියෙන කෙනා පින්වතුනි කොතන කතා කරත් ඒ වචන අහගෙන ඉන්න පුළුවන්. ඒ වචන අහලා තවත් එක්කෙනෙක් හැදෙන පින්වතුනි. ඒ වචනෙන් තවත් එක්කෙනෙක් සංවර වෙනවා. දැන් බලන්න ලෝතුරා බුදුරජාන් වහන්සේ මේ මුළු තුන් ලෝකෙම මේ මනුස්ස ගුණධර්ම ඇති කළේ නිවන් මාර්ගයට යොමු කරේ පින්වතුනි කුමකින්ද? මේ යහපත් වචනේ, සීලයෙන් යුක්ත යහපත් වචනේ පින්වතුනි. ඉතින් එහෙමනම් මේ සිල්වත් බව කියන එක වචනය තුල තියෙන්න ඕන. ඒ වගේම තමයි ක්‍රියාව තුල තියෙන්න ඕන. එතකොට එහෙමනම් මේ පන්සිල් පද ටික ගත්තොත් එතන ඉඳලම ඒ ශික්ෂාවන් සමාදන් වෙලා තමන්ට ගුණගරුක භාවයෙන් ජීවත් වෙන්න පුළුවන්. එතකොට සීලයෙන් ඉන්න පුජ්‍යලයා විශේෂයෙන්ම හැම කෙනෙක් කෙරෙහිම කැපිල පෙනෙන පින්වතුනි. අනිත් අයට වඩා ඒ පුජ්‍යලයාගේ ඒ ගති පැවතුම් පැහැදිලිව පේනවා. ඉතින් එහෙමනම් මෙතනින් කියනෝ මේ සීලය කියන එක අනිවාර්යයෙන්ම පරලෝ ජීවිතය ජය ගන්න පුළුවන් උත්තරම දෙයක් හැටියට පින්වතුනි. ඒ නිසා තමන් සමාදන් වෙච්ච සීලය, තමන්ට දෙවෙන සිල් තමන් පුළුවන් තරම් රැකගන්න තමන් උත්සාහවත් වෙන්න.
ඊළඟක තමයි පිංගතුන වදඥෝ වීත මච්චර. වදඥෝ වීත මච්චර. මෙතනදී පිංගතුන ඔය ආසාව තියෙනවනේ, එහෙම නැත්නම් ලෝභකම තියෙනවනේ, අනිත් එක ඔය මසුරු මල කියලා කියනවනේ. මසුරු මල ඒ කියන්නේ දෙන්න කොහෙත්ම හිතක් නැති ස්වභාවය මසුරු මල. එතකොට මෙතනදී ඒ මසුරු මල කෙනෙක් ළඟ තිබුණොත් තමන් කිසිම දෙයක් අනුන්ට දෙන්න හිතක් නැහැ. ඉතින් එහෙම තිබ්බොත් පින්වතුනේ ඒ පුජ්‍යලයාට තාමත්ම පාඩුවක්මයි සිද්ධ වෙන්නේ. ඒ මොකද තමන්ට මෙලෝ වශයෙන් තමන් කල්පනා කරනව නම් කුමන හෝ දෙයක් ලැබිලා තියෙනව නම් යම්කිසි වස්තුවක් ලැබිලා තියෙනව නම් මෙලෝ වශයෙන් ඒ වස්තුව තමන්ට ඉබේටම ලැබෙන්නේ නැහැ. ඒ වස්තුව ලැබෙන්න නම් ඉස්සර යම් ආකාරයක පරිත්‍යාගයක් කරලා තියෙනවා, දන් දීලා තියෙනවා. එතකොට ඒ දන් දීපු ආනිසංස ගැන දන්න කෙනෙක් කවදාවත් නොදී ඉන්නේ නැහැ පින්වතුනි. එතකොට එතනදී මසුරු මල ඇති කරගන්නේ නොදෙන්න කතා කරන්නේ, දෙන්නමයි කතා කරන්නේ. ඉතින් එහෙමනම් මෙන්න මෙතනදී බුදුහාඳුර දේශනා කරනෝ කාන්තාවක් විශේෂයෙන්ම පරලෝ ජය ගන්න පුළුවන් තවත් කාරණයක් තමයි අර දුරු කරපු මසුරු මල ඇති කර ගැනීම. ඒ කියන්නේ එතනදී කිසිම ආකාරයක මසුරු බවක් නැහැ. මෙතනින්දි බලන්න කොච්චර හිතන්න දෙයක් තියෙනවද කියලා. දැන් ඔය මසුරු බව කියලා කිව්වම සමහර අයට කොහෙත්ම පිහිටලා නැහැ. මේ කාට හරි දැන් ගෙදරකට ආව නම් ඒ ගෙදර අනේ මේ පුජ්‍යලයට තේකක් දෙන්න ඕන කියලා එහෙම හිතක් එන්නේ නැහැ. ඒ වගේම අඩු ගානේ කවුරු හරි වත්තේ තමන් යටතේ වැඩ කරනව නම් පුජ්‍යලයක් මේ පුජ්‍යලයට අනේ මේ වෙලාවට මේ බඩගිනි වෙලාවක් නේ, තමනුත් කැම ගන්න වෙලාවක් නම් ඉතින් තමන්ට තේරෙන්න ඕනේ අර මිනිස්සු බඩගිනි ඉන්නේ කියලා. එතකොට අනිවාර්යෙන් ඒ පුජ්‍යලයට ආහාර වෙලා දෙන්න ඕන කියලා හිතෙන්න ඕන. නමුත් හිතෙන්නේ නැහැ. ඇයි ඒ? මසුරු මලෙන් සිත වෙලී ගිහිල්ලා. ඔන්න බලන්න. එතකොට ඒ මසුරු මල තිබ්බොත් හදවතේ ඉතාමත්ම අවදානම්. කිසිම ආකාරයක පරිත්‍යාග කරන්න බෑ. ඉතින් බලන්න අපේ ලෝතර බුදුරජාන් වහන්සේට මහරහතන් වහන්සේලාට පින්වතුනේ මේ හදිසියේ මේ පින්ඩපාති වඩින මේ මහා කස්සප මහරහතන් වහන්සේ ආදිවාසීන් ඒ රහතන් වහන්සේලාට මේ පින්ඩපාත දානය පූජා කරලා මේ ඔය සුගතිගාමි වෙච්ච කතා කොච්චර තියෙනවද? එතකොට පින්වතුනේ ඒ පරිත්‍යාගශීලී චේතනාව විතරයි. දැන් ඔබ දන්න සුමන මල් කරුවෙක් හිටියා සුමන කියලා. ඉතින් අර රජමාලිගයට ගෙනියන මල් ටිකනේ හැමදාම. ඉතින් මේ සුමන මල් කරුව දන්නෝ අද මල් ගෙනෙච්ච නැත්තම් මට මොන වෙයිද දන්නේ නැහැ. මට මොන දනුවම ලැබෙයිද දන්නේ නැහැ. මට මරණ දනුවම ලැබෙන්න පුළුවන්. නමුත් කමක් නැහැ. ඕනම දනුවමකට මං සූදානම්. නමුත් මට මේ අහම්බෙන් ලැබිච්ච අවස්ථාව මොකද්ද? ලෝතුරා බුදුරජාණන් වහන්සේට මල් ටිකක් පූජා කරන්න. මේ මල් ලොකෝම ලෝතුරා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න කියලා ඒ ශ්‍රද්ධාව ඇති කරගත්තා. බලන්න එතුමානන්ට මෙලොව වශයෙන්ම කොච්චර සම්පතක් ලැබිලා තියෙනවද? එතකොට එතුමා මල් පූජා කරේ සම්පත් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඒ ඇති කරගත්තු ශ්‍රද්ධාව නිසා පැහැදිලිම. අන්න ඒ අනුව පින්වතුනි ඔය මසුරු ස්වභාවය කෙනෙක් තුල තිබුණොත් එතනදී තමන්ට මෙලොව වශයෙන් උවත් කිසිම කෙනෙක් ප්‍රිය වෙන්නේ නැහැ පින්වතුනි, අප්‍රියයි. එතකොට එවැනි කෙනෙකුට පරලෝ ජීවිතේ ජය ගන්න හැකියාව නැහැ. එහෙමනම් බුදුහාඳුර දේශනා කරනෝ මෙන්න මේ මසුරු මල දුරු කළ යුතු කෙනෙක් වෙන්න ඕන. දුරු කළ යුතු කෙනෙක් වෙන්න ඕන කියලා දේශනා කරනෝ. අන්න එහෙමනම් ඒ කාරණාව කීයද? සද්ධාව එකයි, සීලය දෙකයි, ඒ වගේම වීත මච්චර වදන්‍යෝ. ඒ කියන්නේ මසුරු මල දුරු කරපු තැනැත්තියක් වෙන්න ඕන කියලා කියනවා. ඒ වගේම තමයි පින්වතුනේ හතරවෙනි කාරණය. නිච්ඡං මග්ගං විසෝධේති සොත්තානං සම්පරායිකං. නිරන්තර නිවන් මග පින්වතුනි පිරිසුදු කරන. එතකොට නිවන් මග කියන්නේ මොකද්ද? නිවන් මග දැන් අපි කියමු, දැන් ඔබ දැන් මේ වෙලාවෙත් මේ නිවන් මගක තමයි ඉන්නේ. ඒ මොකද්ද? මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන ගමන.
ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ පිංගුතුනේ නිවන් මගක අපි ඉන්නේ. මේ ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කරනකොට ලෝතර බුදුරජාන් වහන්සේ කෙරේ පැහැදීම ඇති වෙනවා, ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ වගේම තව තව ධර්ම ශ්‍රවණය කරන්න සිත ඇති වෙනවා. ඒ වගේම යම්කිසි පූජාවක් කරන්න, තුනුරුවන් කෙරෙහි යම්කිසි පූජාවක් කරන්න හිතේ කැමැත්ත ඇති වෙනවා. ඒ වගේම තවත් කෙනෙකුට උපකාරයක් කරන්න සිතේ කැමැත්ත ඇති වෙනවා. බලන්න කොච්චර වටිනවද කියලා. ඔක්කොම මේ පින් සිතිවිලි. දැන් වෙනත් කෙනෙක්ගේ දේශනාවකට සමන් දුන්නා නම් පින් උතුණ පින් සිතිවිලි එන්නේ නැහැනේ. මොනවද එන්නේ? ඒ එන්නේ එක්කෝ මොනවහරි වෛරි සිතිවිලි එන්නේ. එහෙම නැත්නම් ක්‍රෝධ සිතිවිලි එන්නේ පින් උතුණ. එහෙම නැත්නම් පලිගන්න සිතිවිලි එන්නේ නේද? ඒ නිසා ඔන්න බලන්න කොච්චර වටනද කියලා. දැන් මේ වෙලාවේ ඒ නිවන් මගක ඔබ ඉන්නේ. ඉතින් එහෙමනම් මේ ධර්ම ශ්‍රවණය කළා තව තවත් හිත හදා ගන්න උත්සාහ කරනවා. එතකොට තව තව මේ තමන් කළ යුතු දේ ගැන තමන් අහනවා, තමන් දැනගන්න උත්සාහ කරනවා. ඉතින් ඒක තමයි මේ කියන්නේ මෙතනදී නිච්ඡං මග්ගං විසෝදේති. නිරන්තර මේ නිවන් මග සකස් කරගෙන ඉන්නවා. ඔන්න බලන්න මේ හතරවෙනි කාරණේ මේ කියන්නේ. එතකොට නිතරම එහෙමනම් මේ නිවන් මග තුලම අවශ්‍ය කරන දේවල් කරමින් අපි ඉන්න ඕන. එතකොට මෙතනදී පින්වතුනි මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමේදී ඔබ සමහරලාට මේ පරිස්කාර පූජා කරන්න පුළුවන්. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරන වෙනත් උපකාරයක් කරන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී සද්ධර්මය තවත් එක්කෙනෙකුට අහන්න සලස්සන්න පුළුවන්. බලන්න මේ හැම දෙයක්ම පින්නේ. එතකොට මෙන්න මෙවැනි දේවල් කරමින් ඉන්න ඕන කියලා බුදුහාඳුරු දේශනා කළා. එතකොට පරලොව ජය ගන්න පුළුවන් කාරණා ශ්‍රද්ධාව, සීලය, ඒ වගේම ඒ දුරු කරපු මසුරුමල, ඒ වගේම නිච්ඡං මග්ගං විසෝදිති. නිරන්තර මේ නිවන් මග පිරිසුදු කරගෙන යන ගමනක ඉන්න ඕන. ඉතින් මෙන්න මේ කාරණාවන් යම්කිසි කාන්තාවක් තුල තියෙනව නම් ඒ කාන්තාවට පරලෝව ජය ගන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් මෙහි දී පින්වතුනි මම මුලින් මතක් කළේ මෙලොව ජය ගන්න පුළුවන් කාරණා හතර. ඒ කාරණා හතර ඔබට මතකයි? සුසං විහිත කම්මන්තා. ඒ ස්ථානේ, ඒ গিද්දර තිබෙන කර්මාන්ත, ඒ කටයුතු වල ඉතාමත්ම දක්ෂ තැනැත්තියක් වීම. ඒ වගේම තමයි පින්වතුනි ඒ තමන්ගේ පිරිවර ගැන හොඳ අවධානයෙන් සිටීම, ඔවුන්ට අවශ්‍ය කරන ඒ උපකාර කිරීම, ඔවුන් ගැන සොයා බැලීම පින්වතුනි. ඒ වගේම බත්තු මනාපංචරති. තමන්ගේ ස්වාමි පුරුෂයා කැමති ආකාරයෙන් කටයුතු කිරීම. බලන්න කොච්චර වටිනවද කියලා. ඒ වගේම තමයි සම්බතං අනුරක්කති. ගෙදර දොරේ තමන්ගේ ස්ථානේ තමන්ගේ ස්වාමි පුරුෂයා නම් ඒ ගෙනාපු ඒ ස්ථානගත කරපු මේ සියලු දේවල් ඉතාමත් හොඳින් ආරක්ෂා කරනවා. ඒවා අපතේ යන්න දෙන්නේ නැහැ. ඒ සියලු දේවල් මනාව අවශ්‍ය ආකාරයට රැකගන්නවා. මොන බලන්න. ඒ මෙලොව ජය ගන්න පුළුවන් කාරණා අතර මෙන්න මේ විදිහට බැලුවොත් පින්වතුනි මේ දහම් කාරණා මේ දෙක තුනම අපිට කොච්චර වැදගත්ද? අපි මේ ගැන මේ හිතුවොත් පින්වතුනි, ශ්‍රද්ධාවෙන් හිතුවොත්, කැමැත්තෙන් හිතුවොත් අපිට මේ ටිකම ඇතිනේ පින්වතුනි. මෙලොව ජය ගන්නයි ඒ වගේම පරලොව ජය ගන්නයි. එතකොට වෙන කිසිම දෙයක් නැහැ පින්වතුනි. ලෝතර බුදුරජාන් වහන්සේගේ ධර්ම මාර්ගය මිස වෙන කිසිම මගක් අපිට සනසීමක් නැති බව අපි දැනගන්න ඕනේ පින්වතුනි. ඒ මොකද දැන් අද විතරක් නෙමෙයි හැම කාලෙකම අපිට දකින්න ලැබෙන එක් එක් පුජ්‍යලයෝ එක් එක් ආකාරයේ මේ පාරවල් වල යනවා. ඒ පාරවල් වල යන්න පින්වතුනි මේ මේ ශ්‍රී සද්ධර්මයේ ඉතාමත් පැහැදිලිව මේ දැක දැක ඒව හොඳින් දන්නවා. නමුත් මේ වටිනා වූ මේ ධර්මයේ මෙච්චර තියෙද්දි පින්වතුනි මේ වෙනත් එකෙක් කෙනා කියන දේවල් කරන්න යනවා.
එහෙම කොහොමත් කළ යුතු නෑ පෙන්ගුතුනේ. එමකද අපි ආයුතු වෙන්නේ බුදු මඟ මිසයි. බුදු මගම තමයි. එතකොට එහෙමනම් අපි ආයුතු වන්නේ බුදු මඟ මිස වෙන කිසිම වෙන කෙනෙක්ගේ මගක් නෙමෙයි. අන්න ඒ නිසා අද දවසේ මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න ඔබ කැමැත්තෙන් හිටියා, ඔබ බලාපොරොත්තුෙන් හිටියා. ඉතින් එහෙමනම් අද දවසේ ඔබ සතුටු වෙන්න මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න මට අවස්ථාව ලැබුණා. මේ ශ්‍රී සද්ධර්මය මම ඉතාමත් හොඳින් මතක තබාගෙන මගේ ජීවිතයට මම ඒව ගන්නවා. ඉතාමත් හොඳින් මතක තබාගෙන මේ ජීවිතයට මම සම්බන්ධ කරගන්නවා. ඒ වගේම මෙලොව ජීවිතයත්, ඒ වගේම පරලොව ජීවිතයත් ජය ගන්නට මේ ශ්‍රී සද්ධර්මය මම නිරන්තර මෙනෙහි කරමින් ඒ අනුව කටයුතු කරනවා කියන අදිෂ්ඨානය පින්වතුනි ඇති කරගන්න. ඉතින් එහෙමනම් අද දවසේ මේ ආකාරයෙන් මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන්, ඒ වගේම ලෝතුරා බුදුරජාන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ගෞරවය ඇති කර ගැනීමෙන්, ඒ වගේම ශ්‍රී සද්ධර්මය කෙරෙහි ගෞරවය ඇති කර ගැනීමෙන්, ඒ වගේම මහා සංඝරත්නය කෙරෙහි ශ්‍රද්ධාව ගෞරවය ඇති කර ගැනීමෙන් සියලු ආකාරයෙන් සිද්ධ කරගත්තා වූ සියලු පුණ්‍ය ශක්තිය පින්වත් ඔබ හැම කෙනෙක්ම බලාපොරොත්තු වන්නා වූ ජීවිතයේ සියලුම යහපත් වූ සිතුම් පැතුම් යහපත් කාරණාවන් ඉෂ්ට සිද්ධ කරගන්න ඔබට ශක්තිය ලැබේවා. කුමන ආකාරයක තමන්ට කරදර, හිරිහැර, පීඩාවන්, නින්දා, අපහාස ආවත් ඒව කිසිම දෙයකින් හිත වට ගන්න නැතුව, සැලෙන්නේ නැතුව ඔබ මේ ධර්මය ශ්‍රවණය කළා හිත ශක්තිමත් කරගන්න ඕන. එතකොට ඒ ශක්තිමත් කරපු හිතින් තමයි පින්වතුනි ඔබට සියලුම යහපත් දේවල් කරගන්න හැකියාව තියෙන්නේ. සිත වටගත්තොත් අපිට කිසිම යහපතක් කරගන්න හැකියාව නැහැ. ඒ නිසා සිත ශක්තිමත් කරගෙන මේ ශ්‍රී සද්ධර්මයෙන් ඔබ පොහොසත් වෙන්න අද දවසේ එහෙමනම් අප ආරාධනා කරනවා. අන්න ඒ ලෝතුරා බුදුරජාන් වහන්සේගේ දහම තුල ඉඳගෙන ඔබේ ජීවිතේ ගත කරන්න කියලා. පින්වත් පිරිස බලාපොරොත්තු වන ආකාරයට ඒ පින්වතුන්ගේ සියලුම ඒ යහපත් සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ කරගන්නට මේ ධර්මශ්‍රවණේ ආනිසංසය හැමදෙනාටම සැලසේවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු දියුණු කරගන්නට, ඒ වගේම රැකීරක්ෂා කටයුතු දියුණු කරගෙන යන්නට මේ උතුම් වූ ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණානුභාවයෙන් ඒ බලාපොරොත්තු සාක්ෂාත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ අවස්ථාවේදී මේ ධර්ම ශ්‍රවණය කිරීම ආදි වශයෙන් සිද්ධ කරගත්තා වූ සියලු පුණ්‍ය ශක්තිය සියලු දෙනාටම උතුම් වූ නිර්වාණ සම්පත්තිය පිණිසම මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාව ඇති කරගන්න. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටම උතුම් වූ නිර්වාණ සම්පත්තිය පිණිසම හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ප්‍රථම ලෝක විජය සූත්‍රය ඇසුරෙන් එම උතුම් වූ ධර්මාන් ශාසනා පාත්වා වදාළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ හෝමාගම පිටිපන දකුණ ගලගාහේන සීවලී සදහම් සෙවනේ නිර්මාතෘ පූජනීය ගෝණදෙනියේ සීවලී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. ගරුතර ධර්මදේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනය සැලසේවා.
තෙරුවන් සරණේ ආශිර්වාදයේ සහ සියලුම දෙවි රැකවරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. පින් කැමති ඔබටත් පුළුවන් මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරිදායකත්වයක් ලබා ගැනීමට. අමතන්න ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ අපගේ ආගමික අංශයට. දුරකථන අංකය සටහන් කරගන්න 0112697140 0112697140. සැදැහැවතුනි, ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි.